අයිබෝන් කතා කරන පොත් එක්කයි අපි අදත් සම්බන්ධ වන්නේ. මගේ අතේ තියෙන අදත් බොහොම වැදගත් කෘතියක්. අපි සාමාන්‍යයෙන් අපේ මහා යති පරපුර පිළිබඳව ඒ සොයා බැලීම් කරලා ඒ නිවැරදි තොරතුරුත් එක්ක කෘතියක් විදිහට නිර්මාණය වෙච්ච අවස්ථා හරි අඩුයි. නමුත් මේ වෙනකොට මහා යති පරපුර පිළිබඳව බොහොම වගකීමෙන් යුතුව තොරතුරු ගවේෂණය කරලා සොයා බැලීමක් කරලා ලියවිච්ච කෘතියක් තියෙනවා. සසු නඹර පහන් කළ මහා යති පරපුර. මේ කෘතිය ගැන අපි අද දවසේදී ඔබේ අවධානය යොමු කරන්න හිතුවා. මේ කෘතිය නිර්මාණය කරන්නේ ශාස්ත්‍රපති සිරිමවන් සේනක මහතා. ඉතින් එතුමාට අපි ආරාධනා කළා අද දවසේ මේ කෘතිය පිළිබඳව කතා කරන්නට. ආයිබන් ඔබට. මීට කලින් ඔබ ලියපු කෘතියක් තමයි කෝට්ටේ ලේඛක තොරතුරු. දැන් විශේෂයෙන් රටට සේවාවක් කළ ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් අපි අපේ මතකයේ තබා ගන්නට ඕනේ. ඒක මම හිතන අනාගත පරපුරටත් අපි ඉතුරු කරන්න ඕනේ. ඒක තමයි ඒක අපේ වගකීම වෙන්නේ. දැන් ලේඛකයන් ගැන කතා කරත් සමහර විට දැන් අපේ නූතන පරම්පරාව යට ගියාවේ අපේ හිටපු බොහොම ප්‍රවීණ ලේඛකයන් ගැන දන්නෙත් නැති අවස්ථාවක් වෙනවා. එවැනි අවස්ථාවක ඔබතුමා මේ කෝට්ටේ ලේඛක තොරතුරු මේ කෘතිය සම්පාදනය කරලා තියෙනවා. මං කැමති ඒ කෘතිය ගැන මුලින්ම පොඩ්ඩක් අපි කතා කරනවා නම්. ඒ කෝට්ටේ ස්වර්ණම යුගයයි කියලා හුඟ දෙනෙක්ගේ පිළිගැනීම තියෙනවා. සාහිත්‍ය පැත්තෙන් ගත්තාම ඔව් තොටගම් මේ ශ්‍රී රාහුල වැත්තෑවේ හාමුදුරුවෝ වගේ බොහොම ප්‍රබල විදිහේ මේ හොඳ ලේඛකයෝ පහළ වුණ යුගයක් ශ්‍රී රාහුල හාමුදුරුවෝ. ඒක නිසා මම කල්පනා කළා කෝට්ටේ ඒ ස්වාමීන් වහන්සේලාගෙත් ඒ වගේම කෝට්ටේ පදිංචි වෙලා හිටියත් අපි මාටි වික්‍රමසිංහ මහත්තයා නාවල හිටියේ එතුමා ගැනත් අවසාන පොත ඉවර කරලා තිනවා. වර්තමානයේ හිටපු සිරිමාන්න මහත්මයා AMG සිරිමාන්න කියලා හොඳ උගතෙක් හිටියා. ඒ පොතේ ඒ ලේඛකයෝ පිළිබඳව තමයි හුඟක් විස්තර තියෙන්නේ. ඒ වගේම ඒ අය පිළිබඳව කෙටියෙන් දීර්ඝ විස්තර නැහැ කෙටියෙන් ලියන. ඔක ලියන්නත් හේතු වුණේ මේ 1984 මේ සාහිත්‍ය උත්සවය වෙනුවෙන් සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ආරාධනයක් කළා පොතක් ලියන්න. ඒ උත්සවයට පිළිගන්නන්න උත්සවය කරන්න උන්නේ නැහැ ඒ වෙලාවේ. හදිසි ඉන්දිරා ගාන්ධි මැතිණිය අභාප්‍රාප්ත වුණා. වාසේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඒ වෙලාවේ ඒ උත්සවේ නැවැත්තියා. කෝට්ටේ පැරගුම්බා පිරිවෙනේ තියන්න හිටියේ. නමුත් පොත මුද්‍රණය කළා රජයෙන්ම කළේ. ඒක මේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන්ම කළේ. හොඳයි. ඒ වගේ වටිනා ග්‍රන්ථයක් තමයි මෙතුමා නිර්මාණය කළේ කෝට්ටේ ලේඛක තොරතුරු නමින්. ඔබතුමා ඊට පසු කාලීනව සම්බන්ධ වෙලා තියෙන මේ අට කතා සම්පාදනයටත් මෙතනදී මේක බොහොම සුවිශේෂී බාරදුර කටයුත්තක් බවට පත් වෙලා තියෙන්නේ. මොකද දැන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට අවශ්‍ය වුණා මේ ටික මේ පාලියෙන් තියෙන මේ ග්‍රන්ථ ටික සිංහලට පරිවර්තනය කරන්න. මොකද මේක අපිට හොඳට කියවන්න පුළුවන් මට්ටමකට අපි ගේන්න ඕන නිසා. ඉතින් ඒ අනුව මේ අට කතා කෘතීන් 49ක් විදිහට මේ වෙනකොට අපේ පාඨකයන් අතර පත් කරලා තියෙනවා. මම කැමති මෙන්න මේ ගැනත් පොඩ්ඩක් කතා කරන්න. ඒක මේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ආරම්භ කළේ කිරම විමල ජෝති කියන නායක හඳුරු. උන්වහන්සේ පිටරට ඉඳලා ඇවිල්ලා මෙහි විශාල මං හිතනවා දැනට භික්ෂුන් වහන්සේලා අතරින් විශාලම සේවයක් කරන හාඳුරු වශයෙන් මට සලකන්න පුළුවන් මේ අපේ පරියාප්ති ශාසනයේ ආරක්ෂාවට ඒ උන්වහන්සේ අපිට දැනුම් දීමක් කළා. මේ විදිහේ වැඩක් කරනවා මේකට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අපි සම්බන්ධ වෙලා ඒ පොත් 49ටම සම්බන්ධ වුණා. එක්තරා ප්‍රමාණයකට සම්බන්ධ වෙලා ඒවා පරිවර්තනය කළා. බුද්ධඝෝෂ හාඳුරුව තමයි ඒවා ඔක්කොම ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සේවසේ ලියලා තියෙන්නේ පාලියෙන්. ඊට පස්සේ මෑත කාලයේ සිංහලට පරිවර්තනය කළේ නදිමාලි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ හාඳුනන්ට අපි ගෞරවය පුද කරන්නට ඕන. හොඳයි. මම හිතන්නේ මේ වෙනකොට එකම ස්ථානයකින් අපිට මේ බෞද්ධ පොතපත ගන්න බොහොම නිදහසේ ගිහිල්ලා තෝරලා බේරලා ගන්න තියෙන ප්‍රධානම ස්ථානය වන්නේ මේ නැදිමාලේ ඒ ස්ථානය මේ වෙනකොට ගෙනල්ලා තියෙනවා තුම්මුල ප්‍රදේශයට ඒ බෞද්ධ මන්දිරය. ඉතින් මේ බෞද්ධ මන්දිරය හරහා මේ වෙනකොට බෞද්ධ සාහිත්‍යයට විශාල මෙහෙවරක් සිදු වෙනවා. ඉතින් අපිට යම් බෞද්ධ පොතපතක් ඕනෑම බෞද්ධ පොතපතක් අපිට හොයාගන්න තියෙන සුවිශේෂී ස්ථානයක් තමයි මේ බෞද්ධ මධ්‍යස්ථානය. ඉතින් අද අපි කතා කරන්නේ මේ සසු නඹර පහන් කළ මහා යති පරපුර. මේ කෘතියට තොරතුරු කොහොමද හොයන්නේ? මේකත් අමාරු වැඩක්. ඕකට දුරට කරුණු එක්රැස් කරන්න ඒ ස්ථාන වලට ගියා. ඊට පස්සේ පොත්වල තියෙනවා හුඟක් පළ වෙලා.
ඒ පළවෙලා තියෙන යන කරුණු ගත්ත අන්තර්ජාලන කරුණු වෙලා බොහෝ අමාරුවෙන් හොයාගත්ත තොරතුරු තමයි මේකට ඇතුළත් කරලා තියෙන්නේ. මේ තොරතුරු වල නිවැරදිභාවය පිළිබඳවත් මම හිතන්නේ අපි වගකීමක් දරන්නට ඕනේ. මොකද මහා යති පරපුරක් පිළිබඳවයි අපි මේ රටට දායාද කරන්නේ. එතකොට දැන් උන්වහන්සේලා ගේ ඒ මූලාරම්භයේ ඉඳලාම ඒ කරපු සේවාවන් පොත්වීම දක්වාම තියෙනවා. සියල්ල අන්තර්ගත කරන්නට ඕනේ. ඉතින් මම කැමති මේ වයේදී ඔබතුමාට යම් අභියෝගයක් තිබුණාද කියලා දැනගන්න. නෑ, එච්චරම ප්‍රශ්නයක් උනේ නෑ. මොකද ඒ ස්ථානවලට ගිහින් දැන් ඉන්න නායක හඳුරුම්ගෙන් විස්තර ලබා ගත්තා හුඟක් දුරට. පොතපත්වල තියෙනේවත් ඇතුළත් කළා. ඇතුළත් කළා තමයි ඒ කරුණ ඇතුළත් කළේ. ඒක නිරෝධීභාවයේ පිළිබඳ ප්‍රසිද්ධ මොකද ලොකු උත්සවයක් කළා වෙනුවෙන් අපි මේ වෙළමිටිය කුසල ධම්ම නායක හඳුරුව ගෙන්නලා ඒ නායක හරු තමයි මූලාසනයේ හිටියේ. මේ විද්‍යාලංකාර පිරිවෙනේ පරණාධිපති යෝගෙම දැන් කුලපති වශයෙන් වැඩ කරන කැලණි විශ්වවිද්‍යාලේ නායක හඳුරුව ඊළඟට කුමරුගේ වජිර කියන කුලපති හඳුරුව ඒ දෙනවමත් ප්‍රධානත්වයෙන් උත්සවයක් මේ අපි පැවැත්වුවා. මේ පන්නිපිටියේ විද්‍යාලංකාර පිරිවෙනේ ඒ හඳුරුව බොහොම ප්‍රශංසා කළා. මේ පොතේ ඊළඟට මහාචාර්ය ඔලිවර් අභිගුණසේකර මහත්ත අභේ ඔලිවර් අභේරත් අභේ එයා සම්පූර්ණම මේ පිළිබඳව විශාල විස්තරයක් හැඳින්වීමක් ලියලා තිනවා. පොතේ ඉතාම වැදගත් කියලා ඒ අය තීරණය කළේ. හොඳයි, මේ ඇවිල්ලා 19 වන සහ 20 වන සියවසේ වැඩවිසූ ලාංකික සංඝ පිතෘන් වරුන් ගැන තමයි මෙතන මේ ලියවිලා තියෙන්නේ. එතකොට මේකේ අපි කියන්නේ තවත් ඉදිරියක් බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. ඔව්, දෙවෙනි කොටස බලාපොරොත්තු වෙනවා. තවත් ඕකට ඇතුළත් නොවුණු සංඝ පිතෘන් වහන්සේලා ගොඩක් ඉන්නවා. මිගිට්ටුවත් ගුණානන්ද නායක හඳුරුව, එස් මහින්ද හඳුරුව, තව බෙදගම රත්නපාල නායක හඳුරුව වගේ අය ඉන්නවා. මම දෙවෙනි කොටසට ඇතුළත් කරන බලාපොරොත්තු වෙනවා. ඔය පළවෙනි අංකයට ඔය දැනට ජනප්‍රිය වශයෙන් සලකන හඳුරුව 39ක් ගැන සඳහන් කරලා තියෙනවා. දැන් මහාචාර්ය ඔලිව අබේනායක මහත්මයා මේ කෘතිය සඳහන් කරලා තියෙනවා. ඕනෑම රටක ඉතිහාසය නිර්මාණය කිරීමට ඒ රටේ බහුතරය විශ්වාස කරන ආගම හුඟක් බලපානවා කියන එක. ඉතින් මෙතෙන්දි මේ පූජ්‍ය පක්ෂයෙන් සිදුවෙන අපරිමිත කාර්යභාරය පිළිබඳව මහාචාර්යතුමා මතක් කරලා තියෙනවා. දැන් මෙතනදී අපි අර තෝරා බේරා ගැනීමේදීත් මොන වගේ නිර්ණායකයන්ද දැන් අපි සමහර විට සංඝයා වහන්සේලා විදිහට බොහෝ සේවාවන් කළා වෙන්නට පුළුවන්. මේදී සුවිශේෂ කාර්යභාරයන් පිළිබඳ ඇගීමකින් සොයා බැලූ අවස්ථාවන් තිබුණාද? තියෙනවා. මේ මොකද විද්‍යෝදය පිරිවෙනේ ආරම්භය අපේ රටේ විද්‍යෝදය පිරිවෙන විතරක් නෙවෙයි, විද්‍යාලංකාර පිරිවෙනේ ආරම්භය අපේ ධර්ම ශාස්ත්‍රීය ප්‍රබෝධයට මෑත කාලේ තිබුණ සියලුම මේ වර්තමානයේ තිබෙන ප්‍රාචීන භාෂා පිළිබඳ විශේෂයෙන්ම සංවර්ධනයට විශාල රුකුලක් වුණේ ඒ ආයතන දෙක. ඒ වගේම බම්බලවිට වජිරාරාමය ගැනත් මම ලියලා තියෙනවා. ඒ බම්බලවිට වජිරාරාමේ හුඟක් හාඳුරුවරු ධර්ම ප්‍රචාරයට කටයුතු විදේශ රටවල එහෙම ගිහින් අපේ රට වෙනුවෙන් විශාල සේවාවක් ඉෂ්ට කළා. ඒ වගේම වල්පොල රාහුල හාඳුරුව ගැන කියලා තියෙනවා. රාහුල හාඳුරුව විශ්වවිද්‍යාල ගණනාවක උපාධි ගත්ත, සෝබන් විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙක් වශයෙන් වැඩ කරපු, මේ විශ්වවිද්‍යාලයේ උපකුලවතුන් හිටපු හාඳුරු කෙනෙක්. ඒ හාඳුරුව පිළිබඳව අපිට සුවිශේෂී අවස්ථාවක් තියෙනවා. වර්තමාන හා අනාගත පරපුරට යම්කිසි ආදර්ශයක් ගන්න පුළුවන් විශාල සේවයක් කරලා තියෙනවා. ඒක නිසා මම මේක පිරිවෙන් අධ්‍යක්ෂක හාඳුරුවන්ට ඉදිරිපත් කළා. මේ අමාත්‍යාංශේ පස්සේ හාඳුරුවෝ හරි වටිනවා පොත පිටපත් 500ක් ගේනකවා පිරිවෙන් වලට දෙන්න හාඳුරුවන්ට කියවන්න. ඒ තරම්ම වැදගත් කියලා හාලුවා. මොකද වර්තමානයේ අපේ සංඝ පරපුර පවා දැන සිටිය යුතුයි මේ වගේ අතිවරුන් පිළිබඳව. හොඳයි, කෙටි විරාමයක් අරගනිමු. විරාමෙන් පසුව යලිත් මේ කෘතිය පිළිබඳව අපි කතා කරමු. හොඳයි, විරාමෙන් පසුව යලිත් සම්බන්ධ වන්නේ කතා කරන පොත් සමගින් සසු නමර පහන් කළ මහා යති පරපුර මේ කෘතිය පිළිබඳවයි අපි කතා කරමින් සිටියේ ශාස්ත්‍රපති සිරිමවන් සේනක මහතා විසින්. මේ කෘතියට අන්තර්ගත කරලා තිනවා කවි විශාල ප්‍රමාණයක්. එතකොට මම කැමති මෙන්න මේ ගැනත් ඔබතුමාගෙන් යමක් දැනගන්න. ඔව්, මේ කවි පිළිබඳව මම පළමුවෙන්ම කල්පනා කළේ කවි පොතක් වශයෙන් පළ කරන්න. ඊට පස්සේ ඒක මඩිවරු කිව්වා ඒක කවි විතරක් මදි. ඒක නිසා ඒ හාඳුරුවකර ශාස්ත්‍රීය හා ආගමික සේවාව වුණොත් කෙටියෙන් විස්තර කරනවා නම් හොඳයි කියලා. ඒ වුණත් කවි දිව්‍ය අපිට ඒකේ රසවත්කමකුත් තියෙනවා. කියවන්නත් කැමති අය ඉන්න නිසා කවිය මම ඉදිරිපත් කරලා තියෙනවා. හැම හාඳුරුව කෙනෙක් ගැනම විස්තර කවියෙන් තියෙනවා.
මම කැමති ඒ කවියක් දෙකක් මේලාවේ. හොඳයි. අපි කවියක් දෙකක් ගායනා කරන්නටත් සූදානම්. ඒ වගේ මං හිතන්නේ මේ දැන් අපි මේ මහා සංඝ පරපුරේ මේ රටට විශාල සේවාවක් කර හිමිවරුන් පිළිබඳව අපි සඳහන් කරන්නේ. කවියක් ලියනකොට වුණත් අපි සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ. මොකද උන්වහන්සේලා කරපු ශාසනික මෙහෙවර, සමාජ මෙහෙවර, උන්වහන්සේලා හිටපු කාල සීමාව අතර මොන වගේද රටට ජාතියට ඒ ඉටු කළ සේවාවන් මොනවද, ඒ සියල්ලක්ම තමයි මේ කවිය ගැබ්වෙන්නේ. ඒ කවිකම ගැනත් මං කැමතියි ඔබතුමාගෙන් පොඩ්ඩක් දැනගන්න. ඔව්, කාව්‍යයක් කියන්නේ කාව්‍යයන් රසාත්මකම් වාක්‍යයන් කියලා තියෙන්නේ සංස්කෘත මඩියවරු. එතකොට රසවත් වාක්‍යය කවියක් වශයෙන් සලකන, ගද්‍ය පද්‍ය දෙකම කවි වශයෙන් සලකන්න පුළුවන්. ගද්‍ය වුණත් හොඳට ලියනවා නම් ඒකත් කවියක් වශයෙන් සලකන්න පුළුවන්. දැන් ධර්ම ප්‍රදීපිකා වගේවා ගද්‍ය වුණාට හොඳම කාව්‍ය සංග්‍රහ වශයෙන් සලකන්න පුළුවන්. ගායනයක් වශයෙන් තියෙන්නේ ඉරිසන් සලකුණාදී සදස් වලට අනුව සකස් කරලා තියෙන අපේ කවුසලෙමින, ඒ වගේම කාව්‍ය සේකර වගේ පොත්. ඒ විදිහේ දේවල් ගායනයට අපි කැමැත්තක් දක්වන නිසා. ඔබතුමාට කවි ලිවීම පැත්ත ගැන කොහොමද ඒ හැකියාව උපදෙස් දෙන්නේ කියලා? හැකියාව ලැබුණේ මම මේ පෙරණි පොත් උගක් සංදේශ සාහිත්‍යෙම කියවලා තිනවා. ඒ වගේම මම මගේ ශාස්ත්‍රපති උපාධියට සිංහල කළේ. ඒක නිසා ඒකෙදී ඔය මුල ඉඳලාම මේ දක්වා සියලුම පොත් ලිවිලා තියෙනවා, කියෙව්වා. කියවලා තිනවා, කියවන්නත් ඔබ විභාග කරන්න. ඒක නිසා ඒකෙම කවසිලිමින්න, ඒ වගේම කාව්‍ය සේකරය, තව සංදේශ කාව්‍ය සියල්ලම වගේ පෙරණි අනුරාධපුර යුගයේ පොළොන්නර යුගයේ ලියවුණු සාහිත්‍ය පොත් ඔක්කොම වගේ අපි වල තමයි විභාගය කරන්නේ. මේ දක්වම ලියවුණු සියලුම ග්‍රන්ථ කියවන්නට ඕන එකෙන් ඒ අත්දැකීම් එක්ක තමයි මේ කවි ලිවීමේ කලාව ඉගෙන ගන්නේ. මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙන ආදී කතෘන් සහ එහි වැඩවිසූ ශ්‍රේෂ්ඨ යතිවරු පිළිබඳව කවියට නගලා තියෙනවා අපේ මේ සේනක මහතා. ඉතින් අපිට මේ සේනක මහතාට මේ ලයාන්විතව ගයන්න හැකියාවක් නොතිබෙන්නට පුළුවන්. හැබැයි කවිය කියව ගන්න පුළුවන්. ඒ නිසා එතුමාම නිර්මාණය කරපු කවි පේලි කිහිපයක් අපි රසවිඳින්නට කැමති. අපි පොඩ්ඩක් ඔව් මේ රටේ මහා පඬිවරයෙක් වශයෙන් සලකපු විද්‍යෝදය පිරිවෙනේ පරණාධිපති වශයෙන් හිටපු දැනට ගංගොඩවිල ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ආදුකර්තෘ වශයෙන් සලකන වැලිවිටියේ සවර්තනායක ආදුරු ගැන මම කවි කීපයක් ලිව්වා. ඒක ගායනයක් වශයෙන් නෙවෙයි, නිකන් කියන්නම් උන්වහන්සේ පිළිබඳව. නන් සද සතර විනිවිද දුටු පඬිරුවන, සංසඳ ලකර මුවදොර මුවදොර සරසවි වසන, නන් පඬිවරුන් මැද ඉසිවර ගති පෙනුන, පින් බල මහිමයෙන් සිරිලක පහළ වුණ, විදුදයේ පළමු උපකුල ප්‍රතිපද විලද, එහි දියුණුවට නම් නව මං හෙළි කරන ලද, කවුසිලුමින විවරණයෙන් පිදුම් ලද, උගතුම් මැද සුදිලුණු සිලුමිනක් ලෙද. ඔබතුමාට හිතුන්නේ නැද්ද මේ කාව්‍ය සංග්‍රහයකුත් අලුතෙන් නිර්මාණය කළොත් හොඳයි කියලා? මම කල්පනා කරලා තියෙනවා. දැන් කවි වැඩි කියවන්නේ නැහැ ඉස්සර වගේ. දැන් මුගන් නිසඳස් කාව්‍යය යන්නේ. ඒක නිසා නිසඳස් මම ලියන්න කැමතිත් නැහැ. මේ කාව්‍ය ගැන ඉස්සර වගේ හැඟීමක් දැන් ජනතාව අතර නැති නිසා, උගතුන් අතර තියෙනවා හැබැයි කවි පිළිබඳව හැඟීමක් තියෙනවා. නමුත් සාමාන්‍ය ජනයා අතර මේක පැතිරිලා නැහැ. ඒ වුණත් මම මේ කියන්න ඕන තව යක්කඩ විනායක හඳුරුව ගැන මම ලියලා තියෙන කවි මේ විද්‍යාලංකාර පිරිවෙනේ කවි කීපයක් තියෙනවා. මං හිතනවා ඒකත් කිව්වොත් හොඳයි කියලා. වන කතා ආදී පොත් ලියලා තියෙන නායක හඳුරුවනේ, නායක හඳුරුව අපිට උගන්ලා තියෙනවා. ඒ නිසා මම මේ මෙයින් හාඳුරු ප්‍රශ්නමක් හයනමක් වෙනම ඉගෙනගෙන දෙන කෝදවර නායක හාඳුරු, විද්‍යාලංකාර පිරිවෙනේ සිරිසීවලි හාඳුරු, වල්පොර රාහුල හාඳුරු ළඟ අපි ඉගෙනගෙන තියෙනවා. ඒ කාලේ උන්වහන්සේලා වගේ අයගේ ඇසුරත් ලැබිලා තියෙනවා ජීවිතේ වටිනා. ඒ නිසා මම යක්කඩ නායක හාඳුරු ගැන කියලා තියෙන මෙන්න මේ කවිය විතරක් එක දෙකක් කියවන්නම්. හොඳයි, අපිට අවස්ථාව තියෙනවා. ඔව්, වික්මැති මහා ගති ගුණ උපතින්ම ලබා, සක් දෙවි ඉදිරියේද පෙරමුණ ගත්ත නොබා, රක්නට දැයේ උරුමය සතුරන්ද තබා, යක්කඩුවේ මහිමි මිස වෙන කවුද සොබා, වනකතා බනකතා බැතිගී දී රටට, ගුත්තිල වැනි බිවිසුම් කළ හෙළ බසට, මහා යති මහා පඬිවරුන් පසුබ වැස්සූ එක දිගට, මාහිමි ඔබයි පත්තුනේ නිදහස් මගට.
ගැන අපි එහෙමනම් තවත් තියෙනවා මේ අපේ බෙල්ලන මහානායක හඳුරු ගැන ඔය එක නොපියම බෑ ඒ නිසා මම ඒක ඩිංගක් මතක් කරන්නම් ඒ කවිය හොඳයි අතරතුරේ අපිට කියන්න ඒ කවිය තෝරා ගන්න අතුරු දැන් අලුතෙන් දැන් මෙහි දෙවන කොටසක් ඔබ නිර්මාණය කරමින් යනවා දැන් මේ දවස්වල ඒ වැඩ කටයුතු කරනවද ආ ඒක දැනට කරුණු හොයාගෙන යනවා දැනට ඒ පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා එක එක ආයතන වලින් ඒ හාඳුරු පිනවද විස්තර තොරතුරු ගන්න බලාපොරොත්තු වෙනවා තවම ටිකක් අමාරුයි ඒ හාඳුරු පිනවද තොරතුරු දැනට ලැබිලා තියෙනවා අඩුයි අපිට ඒ වුණත් බලාපොරොත්තු වෙනවා හොඳයි දැන් අපිට කාලය පිළිබඳ තියෙන ගැටලුවක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපේ වැඩසටහන තව දොරටත් බෙල්ලනායක හරුගෙන විතරක් තියෙන මං කවිය. අතපත් නිවන හල බෝසත් වත ආයුරු වෙතපත් නා පදවිය හල පින් මහරු සතදත් දහම දත් තෙවලා වදනිසුරු ගත සිත් දැමුණු බෙල්ලන නාහිමි සගරු නායකම අත්තරිය නායක හරු අපවත්ල දැන් වෙන නායක හරුකෙනෙක් පත් වුණා. එහෙම ජීවත්ව ඉදදී හුඟ දිනෙක් තමගේ තනතුරු අත් කරන් අත්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ. ඉතින් මායක දිවෙන බෝසත් වතායිරු ගැ සුමේත් තාපසය නිවන අත්හැරියානේ අනිත් ජනතාව වෙනුවෙන් ඒ වගේ කියලා මම ඔබ ලියලා තියෙන්නේ අලුත් අදහසක්. හොඳයි. ඉතින් මේ දැන් මේ මහා යති පරපුර ගැන තොරතුරු වගේම මේ යති පරපුර පිළිබඳ කාව්‍යෝ තියෙන් මං හිතන්නේ එහෙම ලියන්නටත් හැකියාවක් තියෙන එක තවත් සුවිශේෂී කාරණාවක්. ඉතින් කවියට නැගීම විශේෂයෙන් චරිතයක්. ඒ කළ සේවාවන් එක්ක සහ මේ උන්වහන්සේලාගේ චරිතයත් එක්ක කවියට නැගීම ටිකක් අමාරු කාර්යයක්. ඉතින් මේ දෙකම මේ මහා යති පරපුර සසුනඹර පහන් කළ මහා යති පරපුර මේ කෘතිය අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේම ඔබතුමාගේ මේ දෙවන කෘතියත් නිර්මාණය වුණාට පස්සේ අපිට පුළුවන් කතා කරන්න කතා කරන පොත් වැඩසටහනින්. අද දවසේ මේ කතා කරන පොත් වැඩසටහනට සම්බන්ධ වුණේ ශාස්ත්‍රපති සිරිමවන් සේනක මහතා සසුනඹර පහන් කළ මහා යති පරපුර කියන කෘතිය පිළිබඳව කතා කරන්නට. අද දවසට අපි කතා කරන පොත් වැඩසටහනින් සමුගෙන යන්නේ අපේ ආරාධිත මුත්තා ශාස්ත්‍රපති සිරිමවන් සේනක මහතාටත් සමු දෙන ගමන්ම. එහෙමනම් තවත් දවසකදී අපි අලිත් හමු වෙමු. සුබ දවසක්.